ආයිබෝන් සුබ දවසක්. වලම එකතුලා ඉන්නේ එලකිරි TV YouTube channel එකත් එක්ක. විවාහ මංගල්‍යයක් කියන්නේ තරුණ වයසේ ඉන්න හැමෝගෙම හිතේ තියෙන ලොකු හීනයක්. ඒක ලංකාව විතරක් නෙවෙයි මුළු ලෝකේ පුරාම ව්‍යාප්ත වෙලා තියෙන උන්මාදයක් කිව්වත් මම හරි. ආදරෙන් බැඳිලා ඉන්න දෙන්නේ කාලයක් තිස්සේ පෙරුම් පුරලා, ඒ වෙනුවෙන් මහන්සි වෙන්නේ, ඒ වෙනුවෙන් සූදානම් වෙන්නේ තමන්ගේ ජීවිතයේ තියෙන සුන්දරම දවස බොහොම ඉහලින් බොහොම ලස්සනට කරගන්නට. ඉතින් මං අද ඔයාලට කියන්න යන්නේ සමාජ මාධ්‍ය ජාල හරහා ලොකු අවධානයක් දිනාගත්ත හැමෝම කතා කරපු ඒ වගේ විවාහ මංගල්‍යයක් ගැන. ආරම්භයේ ඉඳලම බොහොම අපූර්වට තිබු මේ විවාහ මංගල්‍යය අතරමඟදී සිදුවුණු සිදුවීමක් නිසා හිතන්නේ නැති වෙනස්ම පැත්තකට හැරෙනවා. ඇත්තරම කිව්වොත් මේ විවාහ මංගල්‍යය සාමාන්‍ය විවාහ මංගල්‍යයක් වගේ සුන්දර එකක් නම් නෙවෙයි. ඇත්තරම මේ විවාහ මංගල්‍යය අතරතුර සිද්ධ වෙන්නේ කවුරුත්ම හිතන්නේ නැති බොහොම වෙනස්ම දෙයක්. විවාහ මංගල්‍යයට ඇවිල්ලා හැමෝම මනාලි ඔලිසින් පිළිගන්න අවස්ථාවක ඔවුන් දෙදෙනා හිටගෙන ඉන්නේ ඒ විවාහ මංගල උත්සවය පැවැත්වෙන ස්ථානයේ හදපු වේදිකාවක. මේ අවස්ථාවේදී මනමාලියගේ යෙහෙලියක් විසින් කතාවක් පවත්වමින් ඉන්නවා. ඒ අතර ඔවුන්ගේ පිටුපසින් තියෙන තිරේ ඒ අවස්ථාවේදී දැర్శණය වෙන්නේ නව යුවළට සුබපතන වීඩියෝ එකක්. නමුත් කවුරුත් නොහිතපු විදියට ඒ වීඩියෝ එක අතරමඟදී නවතින්නේ ඒ වීඩියෝ එකේ නිර්වාත තරුණියක් තවත් තරුණයෙක් එක්ක යහන්ගත වෙලා ඉන්න වීඩියෝ එකක් දැర్శණය වීමත් එක්ක. හැමෝම පුදුමයට පත් කරමින් ඒ වීඩියෝ එකේ ඉන්නේ වෙන කවුරුත් නෙවෙයි. ඒ වෙලාවේ විවාහ වෙන්නට බලාපොරොත්තු වෙලා ඉන්න මනමාලිය. ඇය ඒ යහන්ගත වෙලා ඉන්නේ ඇගේ මස්සිනත් එක්ක. ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ විවාහ මංගල්‍යයකදී මේ වගේ දෙයක් වුණාම මොන වගේ තත්ත්වයක්ද එතන ඇති වෙන්නේ කියලා. කොහොම නමුත් මේ දේ කරලා තියෙන්නේ මනමාලිය කියලා තමයි අන්තිමට දැනගන්නට ලැබෙන්නේ. තමන්ගේ පෙම්වතිය වංචාකාරියක් කියලා දැනගන්න පෙම්වතා ඒකට ඇයට දඬුවම් දෙන්න තෝරගන්නේ ඔහුගේ විවාහ මංගල්‍යයේ දවස. තමන්ව රවට්ටමින් තවත් තරුණෙක් සමග යහන්ගත වුණු මේ වීඩියෝ එක ඒ අවස්ථාවේදී විවාහ මංගල්‍යයට සහභාගී වෙලා ඉන්න හැමෝම පුදුමයට පත් කරනවා. ඉතින් තමන්ගේ යාළුවන් නෑදෑ හිතමිතුරන් පිරීලා ඉන්න තමන්ගේ ජීවිතේ වැදගත්ම දවසේ තමන් මුහුණ දුන්න මේ සිදුවීමෙන් මනමාලිය පත් වෙන අපහසුතාවය ගැන අමුතෙන් කියන්න ඕනේ නැහැනේ. ඉතින් මනමාලිය කරන්නේ තමන්ගේ අතේ තිබුණු මල් කලමෙන් මනමාලයට දමලා ගහලා එතනින් යන එක. ඉතින් මේ විවාහ මංගල්‍යයට සහභාගී වෙලා හිටපු හැමදෙනාම සිදුවුනේ මොකක්ද වෙන්නේ මොකක්ද කියලා හරියට හිතා ගන්නට බැරුව විමතියට පත් වෙලා මේ සිදුවීම දිහා බලාගෙන ඉන්නවා. කොහොම නමුත් බොහොම සුන්දර විදියට ආරම්භ වුණු විවාහ මංගල්‍යය කෙලවර වෙන්නේ අන්න ඒ විදියට. කොහොම නමුත් මේ විවාහ මංගල්‍යය දැන් සමාජ මාධ්‍ය ජාල හරහා හැමෝම කතාබහට ලක් වෙන මාතෘකාවක් වෙලා තියෙනවා. ඉතින් මේ වගේ වීඩියෝස් දිනපතාම නරඹන්නට එලකිරි TV අපේ YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. පහතින් තියෙන bell icon එක click කළොත් අපි වීඩියෝ එකක් දාපු ගමන් බලන්නත් ඔයාලට පුළුවන්. එහෙනම් මේ වගේ වීඩියෝ එකකින් නැවත හමු වෙනතුරු ගෙල්ලෙන්නම්.